අයිබෝවන් හෙලේ මහා සංස්කෘතික මංගල්‍ය කන්ද උඩරට ඇසල මහා පෙරහැරට අපි ආවා හස්තිරංග කට්ටියත් එක්ක ඒ ආවේ මේ පෙරහැරට සම්බන්ධ වෙන ලංකාවට උරුමයක් වෙච්ච අලියත්තු ගැන විස්තරයක් ඔයගලන්ට අරන් එන මේ වැඩේ කරනකොට අපිට හම්බුණා පුද්ගලෙක් මේ රටට ජාතියට පුදුම ආඩම්බරයක් වෙන්න ඕන පුද්ගලෙක් එයාගෙන පොඩි වචනයක් කියන්න ඕන බොහොම කාර්යබහුල වෙලාව කීටි බොහොම අමාරුවෙන් එතුමාව අපි අල්ලගත්තේ එතුමාගෙන වචනයක් කියනවා නම් පොඩි කාලේ ඉඳන්ම අලියත්තුන්ට පුදුම විදිහට ආදරය කරපු අලියත්තු ගැන පුදුම විදිහට හොයපු කෙනෙක් ඒකේ ප්‍රතිඵලයක් විදිහට හස්ති රාජ වංශය කියලා මේ රටට මේ සමාජයට විතරක් නෙමෙයි මතු පරම්පරාවට ඕන කරන පුදුම දැනුම් සම්භාරයක් අලියත්තු ගැන ඇතුළත් කරපු පොතක් හදපු කතෘතුමෙන් මේ වෙනකොට එතුමන් රාජකාරී කරනවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශාල සේවයක් කරන කෙනෙක් මේ ජාතියටත් මේ රටටත් හස්තීන් එක්ක එක්කව වෙලා ඒ වෙන කවුරුත් නෙමේ තාරක උමයංග දිල්ෂාන් මහත්තයා ඔබතුමාව ආයිබෝවන් කියලා පිළිගන්නවා ඉතින් කොහොමද මේ දාසල කටයුතු सुन पेरहर नूर पेरहर गता हम अभी नूर पेरहर अलिया तुंट सामने दलदा मालिका वे गर्दी वर्ण लिमसुमा गे नियोजित सैम अली हिमे गावड़ मिला आराधना किरीम करना ये नो तम सहभागी करवागा अतीते गोत्ना पेरहर अलिया तुं संबंध कर गद्दी तोरा गणी मकरा नमो दैंग वर्तमान हेम तोरा गणी मकरा तरंग अभी अलिया तु प्रमाण अक्ने एन सैथिंग अद्रट इन काल टेकने को वयस्कत नति मदत रोगाबाद हो हरि मद कि प्रत्येक नति अली अनिवार्य फेरहरट अपने संबंध करकान मुखदेतर इन अली प्रमाणिता अड़ प्रमाण मट दसई दें अलिया तुंगे तोरगण करंड वेम तम देवाभरण इवागेम देवायुध वे संबंध तोरगण करडुअन कार्य सदा ये सदा तोरगण हस्ती की मुनहारी देवा बलन अंक संबंध बल विश्वास पेरेहर करंड हो देवाभरण ए अलियागे बंदलाहर संपूर्ण वीति गिहिल वीति संचार विश्वास හොඳින් කරයි කියන විශ්වාසය තමයි අපි අංකිකයෙන්ම බලන්නේ ඊට අමතරව සාමාන්‍යයෙන් අපි අලියෙකුගේ දැන් කරඬුව බඳින්න නම් අත්‍තරම දල්දා මාලිගාවේ අපි තෝරගන්නේ දල ඇතුන් ගත්තාම අපිට ඒ අයගේ පොඩ අංග ලක්ෂණ කියන දේත් අපි බලනවා ඒ කටයුතු සඳහා සුසු තත්ත්වයක ඉතින් ඒ අනුව අපිට දැන් තින්නේ නැදුන්ගමුවේ රාජාත් ඉන්දිරාජාත් ඒ වගේම කතරගම වාසනාත් සහ ශ්‍රී දල්දා මාලිගාවේ සිංහරාජ කියන ඇතුන් හතර දෙනා තමයි ප්‍රධාන වශයෙන් ඉන්නේ ඊට අමතරව අපි අනිකුත් ඇතුන් දෑලේ ඇතුන් හැටියටත් යොදා ගන්නවා නමුත් හතර දේවාල වලට ගත්තහම ඇත්තටම අද දල ඇතුන් ලංකාවේ ඉන්නේ 20 දෙනෙක් විතරයි ඒ නිසා හතර දේවාල වලට දේවාභරණ වඩම්බන්න දල ඇතු නැහැ ඉතින් ඒක සඳහා අලි තමයි යොදා ගන්නෙ ඒ හොඳ අංග ලක්ෂණ තියෙන විශ්වාසයක් තියන්න පුළුවන් අලි අපි ඒ කටයුතු සඳහා යොදා ගන්නවා හොඳයි එතකොට ඇත්තටම ප්‍රශ්න නම් තියෙනවා ගොඩක් අහන්න මෙතුමගෙන් මම අද ගෞරවයෙන් ලොකු ඉල්ලීමක් කරනවා මොකුක්වත් නෙමෙයි මේ රටකට ජාතියකට අවශ්‍ය කරන මෙන්න මේ සබ් මේ පාඩම ගැන අපිට ගොඩාක් ගැඹුරෙන් කතා කරන්න දේවල් ටිකක් තියෙනවා එතුමට මම ඒක නිසා මෙතුමට මම ආරාධනා කරනවා නොබෝ දිනකින් අපේ මේ හස්තිනක YouTube channel එක හරහා මෙතුමගේ වෙනමම කාලයක් වෙන් කරන්න ඉතින් ඒ අතරේ මම අහන්න තව පොඩි ප්‍රශ්නයක් අහන්න හද දැන් ඔබතුමා කිව්ව මෙන්න මේ වගේ තෝරගන්නවා කියලා අලියතුන්ගේ තියෙනව නේද කුල ප්‍රමාණයක් अतर कुल दहायक पिलबंदी कथा करण ये वातीतीलाने पुत पदों सुधान दे वर्कुल दहायक पिलबंद कथा करण नमु तद अभी कुल दहाय पिलबंद लघुवट मे कथा
කරන්නේ නැහැ මොකද ඒ කුලානුව වර්ගීකරණයකට යන්න තරමටවත් අපිට අලියත්තු නැහැ ලංකාවේ ඉන්න ප්‍රමාණෙත් එක්ක මේ සියලු සංස්කෘතික කටයුතු කරගන්න වෙලා තියෙනවා දැන්ට මේ දලදා මාලිගාව කතරගම පෙරහැර ඒ වගේම සමන් දේවාල පෙරහැර මේ පෙරහැරවල ඔක්කොම එක වකවානුවක තියෙන්නේ මේ පෙරහැරවල සියල්ලටම යොදා ගන්න තරමට අපිට අලි ප්‍රමාණයක් නැති නිසා අර පැරණි වර්ගීකරණ කුල පිළිබඳව සලකා බැලීම් කියන දේවල් වලට ලොකුවට යන්නේ නැහැ අර නමුත් ප්‍රධාන වශයෙන් අපි සලකා බැලිත දේවල් ටික බලනවා නමුත් අර වගේ දෙයකට යන්න තරමට මේ අලි ප්‍රමාණයක් නැති නිසා ලොකු අරබුදයක් තියෙන නිසා අපි මේ දේවල් ගැන ලොකුවට එතකොට තාරක මහත්තයා මට කියන්න මේ වෙනකොට දැන් මේ පෙරහැරට මොනතරම් අලි ප්‍රමාණයක් සම්බන්ධ වෙලා අලි මේ අවුරුදු ඇත්තටම අලි ඇතුන් 65ක් විතර සම්බන්ධලා ඉන්නවා දලදා මාලිගාවත් නාථ විෂ්ණු පතරගම් පත්තිනි අපි හතර මහ දේවලවලත් ඇතුළු මෙවර ඇසල් පෙරහැරට අලි ඇතුන් 65ක් විතර සම්බන්ධලා ඉන්නවා 65ක් විතර සාමාන්‍ය මේ කාර්යතවයකට මේ අලි ඇතුන් කොච්චර දවසක් මේ පරිශ්‍රය තියාගන්න වෙනවද පෙරහැරට පෙරහැර ආරම්භ වෙනවත් එක්කම ඇත්තටම ඒ කියන්නේ කප්සිටි වීමත් එක්කම මහනුවරට අලි ඇතු පැමිණෙන්න පටන් ගන්නවා ඒකල වෙලා දිය කපලා දවල් පෙරහැරත් ඉවර වුණාට පස්සේ තමයි අලි ඇතු ආය ඒගොල්ලෝගේ සුපුරුදු ගම්බියම් කරා යන්න පිටත් වෙන්නේ මේ කොරෝනා පැන්ඩමික් සිටුේෂන් එක කියලා නේ ඔබතුමාලා ඒ සම්බන්ධව හැකි උපරිමයෙන් කටයුතු කරනවා ඇත්තටම ඔව් අපි කියන්නේ මේ පෙරහැරට සම්බන්ධ වෙන සියලුම දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයන් වගේම අලි ඇතුන් පිළිබඳවත් ඒ වගේම අපි අලි ඇතුන් ආදරෙන් බලා ගන්නා ඒ අපි අලි බාසුන්නේ අපි ඇද්ගොව්වන් පිළිබඳවත් ඒ පිළිබඳව දැඩිව සැලකිලිමත් වෙනවා මේ පවතින වසංගත තත්ත්වයේ හැමුවේ ඒගොල්ලොන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයේ හොඳින් තියාගන්න සහ ඒ ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව ඇත්තටම ඒක මම සාක්ෂිධාරණව මොකද ඊයේ අපිට මෙතුමා හම්බුණා හම්බෙච්ච වෙලාවේ මෙතුමා හිටියේ අලිනාවන ටැංකිය ගාව හවස 4:30යි මෙතුමා දවල් කෑම කන්න යනකොට මං හිතන්නේ ඒ කාර්යය මෙතුමා පුදුම විදිහට මෙතුමගේම සද්භාවයෙන් කරනවා අපි දැක්ක මං හිතන්නේ තාමත් විශ්වාසයි උදේටත් කාලේ නැතුව ඇතිදෝ කියලා මට විශ්වාසයකුත් තියෙනවා ඒක ඔක්කොම පැත්තකින් තියලා මට දැන් චූටි ප්‍රශ්නයක් මේ කතාවත් එක්ක ආවා මේ හීලා අලි ඇතුන් පිළිබඳ ඔබතුමා දරන මතය මොකද්ද अत्रम मे हीलालियातुन पिलिबंधव धरण मते क्या मे अपे अनादिमत कालगतिर पावतन सांस्कृतिक कटियुत्त मेकती रेखगण इदिरेट आयति एक्कम मे आलियातुन संबंध हिंसावक नोमिनाकारेट मे अतुन्गे शुभ साधने संबंधेनुत नीति रीति क्रमवेद्यान सकसिला अलियातुन वगेम अपे अलिहिमियान ये वगेम अलियातुन बलाकिया गन्ना अली बासु अद्योवन्गे शुभ साधने मे हेम पत्तगनम अपे हितान्नो अपीट දැන්ට ඉන්න අලියතුන් ඉතාමත්ම සීමිත සංඛ්‍යාවක් වීම නිසා අත්‍තරම රජයේ මගින් හීලාලියතුන් සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් සකසනවා නම් ඒක තමයි වඩාත්ම වීයුත්තේ මොකද මේ හීලාලියතුන්ගේ හිඟතාවයටත් විසඳුමක් ලබා දෙමින් අපේ සංස්කෘතික කටයුතු රැක ගනිමින් ඒ වගේම මේ හීලාලියතුන්ට හිංසාවක් නොවන ආකාරයේ සුබ සාධන කටයුතු සිදු වෙමින් මේ සෑම කොටසක්ම ආවරණය වෙමින් දෙයක් සිද්ධ වෙනවා නම් ඒක තමයි මම හිතන්නේ වීයුත්තේ හොඳමයි තව ප්‍රශ්න දෙකයි ඔබතුමාගේ කාලෙන් ගන්නේ බොහොමත් स्तुति अपने में काले दुन्नर मेच्चर दया करन मेच्चर रटक वेनुवेन कैपकिरीमा करन मे निहिपिते इन्न विशालम सत्त्वा गैन हितन ओबतुमा गैन पोड़ी वचनयक् कियन्न कोयद इस्कोले गिये गम्पलात कोयद මම කුරුණෑගල නාරම් රජසේ ඉන්නේ එතකොට මම පාසල් අධ්‍යාපන ලැබුවේ දඹදෙනිය මධ්‍ය මහාවිද්‍යාලයෙන් එතකොට අලියතුන් සම්බන්ධව අතරම කුඩා කාලේ ඉඳන් ලොකු උනන්දුවක් වමනාවක් තිබුණා ඒ නිසා ඒ ගැන හොයලා බැලුවා ඒකම මට අවස්ථාව ලැබුණා හස් රජ වංශය කියලා මේ හීලියලියතුන්ගේ ඉතිහාසය සම්බන්ධව තොරතුරු ඇතුළත් කෘතියක් කරන්නත් ඒ සියලු දේට මග පෙන්වුවේ ශ්‍රී දළදා මාලිකාවේ අත්පන්තියේ බාර නිලධාරි ප්‍රදීප් නිලපනා මහත්මයා එතුමා තාමත්ම ගෞරවයෙන් මම හැම මොහොතේම සිහිපත් කරන චරිතේ ඒකම මේ වෙන විට මම වන්දිව සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනවා ඒ රැකියාවට යොමුුනෙත් අලියතුන් සම්බන්ධව තියෙන උනන්දු සහ ආදරය නිසාමයි අලියතුන්ට ආදරය කරන අලියතුන්ට ආස කරන අලියතුන් ගැන හොයලා බලන ඔයාට හොඳම හොඳ පොතක් දැන් මේ කතා බහෙම ඔබට තේරෙන්න පුළුවන් මෙතුමාගේ අලියතුන් පිළිබඳ දැනුම. ඉතින් ඒ හොඳ පොතේ නම තමයි හස්ති රාජ වංශය. බුක් ෂොප් වලින් වාට එක ගන්න පුළුවන්. ඒ වගේම අලියතුන් පිළිබඳ ආසාව ඇති කරගන්නත් හොඳම පොතක් මේක. අවසාන ප්‍රශ්නය YouTube channel එකක් විදිහට අපි හස්තිරඟ YouTube channel එකක් විදිහට අපි අලියත්තු ගැන තමයි සම්පූර්ණයෙන්ම අපි කරන්නේ. එතකොට අපිටත් මේ සමාජයටත් ඔබතුමාගෙන් පණිවිඩයක් උපදේශක් ආදර්ශයකට දෙයක් අවශ්‍යයි. මේක තමයි අන්තිම ප්‍රශ්නේ. අපි අලිගෙනින්ම ඒක කියමු. අතරම මේ දැන්
අලියතුන් උන්තරන් ඉන්නවා මේ ගැන කතා බහ කරන්නට තරුණින් දැන් සෑහෙන පිළිඹිලා ඉන්නවා අපි සාමාන්‍යයෙන් මොහුනුපත ඇතුළු අනිකුත් සමාජ මාධ්‍ය ඔස්සේ ඒ කියන්නේ ලොකුට කතා බහ කරන ආකාරය දැකලා ඉතින් මේ සියලු දේ ඇස්සේ මේ අලියතුන් පිළිබඳව කතා කරන අතරම මේගොල්ලන්ගේ සුබ සාධනය සහ ඒ හැම දේ ගැනම කතා බහ කළ යුතුයි ඒ හැම දෙයක්ම වගේම අලියතුන් එක කටයුතු කරද්දී තමන්ගේ ආරක්ෂාව ඒ සියලු දේත් ගැන සැලකිලිමත් විය යුතුයි ඉතින් අනාදිමත් කාලයක් සේ පවතින මේ සංස්කෘතිය රැකගන්න තරුණයන් විදිහට අපෙන් දෙයක් විය යුතු නම් ඒක අනිවාර්යෙන් අපි ඉටු කළ යුතුයි ඒ අපේ රට ජාතිය වෙනුවෙන් ඒ සඳහා සියලු දෙනාටම ආරාධනා කරනවා ඒ හැම දෙයකම එකතු වෙන්න කියලා දැන් අවසාන වශයෙන් මටත් වඩා මෙතුම බාලයි හැබැයි ඉස්සරමා මම මෙතුමට ආචාර කරනවා මොකද මේ වගේ පුද්ගලයන් මේ රටට අවශ්‍යයි මේ වගේ තරුණයන් මේ රටට අවශ්‍යයි ඒක ඔබට හොඳ ආකාරයෙන් පැහැදිලි වෙනවා ඉතින් දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාද තියෙන බිමක තමයි මේ ඉන්නේ ඉතින් මම දන්නවා මෙතුමන්ට දලදා හාමුදුරන්ගේ ආශිර්වාදෙ නඩුව ලැබෙනවා කියලා ඉතින් ඔබතුමාට අද දවසේදී අපත් සමග එක්ක වුණාට රටකට ජාතියකට මේ වගේ පණිවිඩයක් දුන්නට බොහොමත්ම පිං සිද්ධ වෙනවා බොහොමත්ම ස්තුතියි අයිබෝවන්